ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවන අයුරු බොහෝ දිනක් නොදන්නා කරුණක්. මේ සතහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවන අයුරු පිළිබඳවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රීඩකයන් වර්ගීකරණය කොට ගිවිසුම් ගත කරනවා. මේ ගිවිසුම් අනුව A B C D E ලෙස සඳහන් වෙනවා. සුපිරි මට්ටමේ ක්‍රීඩකයන් ඒකාණ්ඩයට අයත් වන අතර මීට අමතරව ජාතික කණ්ඩායමේ වසර 5ක් නියෝජනය කරන ඕනම ක්‍රීඩකෙක් ඒකාණ්ඩයට අයත් වෙනවා. ඉන්පසු එම කාණ්ඩ ගත කර ගිවිසුම් ගත කළ ක්‍රීඩකයන්ට වාර්ෂික මුදලක් ක්‍රිකට් ආයතනය ගෙවනවා. මේ මුදල ක්‍රීඩා කළත් නැතත් අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන්ට හිමි වෙනවා. ඒ කාණ්ඩය සඳහා 1,87,50,000යි, බී කාණ්ඩය සඳහා 1,20,00,000යි, සී කාණ්ඩය සඳහා 190,000යි, ඩී කාණ්ඩය සඳහා 160,000යි, ඊ කාණ්ඩය සඳහා 130,000යි. ඉහත ගිවිසුම් මුදල් ක්‍රීඩා කළත් නොකළත් අනිවාර්ය ගෙවීම්. ඊට අමතරව තරග ක්‍රීඩා කරනවාට වෙනම වැටුප් ගෙවනවා. තරගයක් ජයගත්තත් පරාජයුවත් මේ මුදල අනිවාර්යයෙන්ම ක්‍රීඩකයාට තරගයක් වෙනුවෙන් ලැබෙනවා. ටෙස්ට් තරගයකට 750,000ක්, එක් දින තරගයකට 450,000ක්, 20x20 තරගයකට 1,03,000ක්. මීට අමතරව ටෙස්ට් තරගයක් ජයගතහොත් තවත් 750,000ක බෝනස් මුදලක් ලැබෙනවා. මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතා වර්ධනය කිරීම සඳහා දිවි දීවනා ගේනවා. ටෙස් සතකයක්, ටෙස් කඩුලු පහක්, එක් දින ශතකයක් සහ එක් දින තරගයේ කඩුලු පහක් සඳහා 750,000ක්, 20x20 තරගයක ශතකයක් සහ 20x20 තරගයක කඩුලු පහක් සඳහා 375,000ක් ගෙවනවා. මේට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් ක්‍රීඩකයන්ට ගෙවන වැටුප් පමණක් වන අතර මීට අමතරව IPL, BPL, CPL, BBL ආදී තරගාවලි වලට ක්‍රීඩා කිරීමෙන් හා වෙළඳ දැන්වීම වලට පෙනී සිටීමෙන්ද ක්‍රීඩකයන්ට ආදායම් ගෙනෙනවා. පසුගිය වසරේ ගිවිසුම්ගත මුදල් ගෙවා තිබුණු අයුරු මේ ආකාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් සඳහා 9,51,92,197ක්, රංගන හේරස් සඳහා 8,12,82,000, නමසී හැතනමයක්, ටීම් දිල්ශාන් සඳහා 6,73,13,586ක්, ලසිත් මාලිංග වෙනුවෙන් 6,44,53,727ක්, ලහිරු තිරුමාන වෙනුවෙන් 6,51,07,764ක්, දිනේෂ් චන්දිමාල් වෙනුවෙන් 6,99,22,476ක්, කුසල් ජනිත් පෙරේරා වෙනුවෙන් 2,86,15,611ක්, තිසර පෙරේරා වෙනුවෙන් 4,67,46,800ක්, අජන්ත මෙන්ඩිස් වෙනුවෙන් 1,22,750ක්, නුවන් කුලසේකර වෙනුවෙන් 5,53,12,773ක්. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.